හායල් වනේ කොහොමිතින් වලට අද සුගම සුබ දවසක් වේවා කියනවා හැමෝටම. අදමම අරන් ආවේ වලට ගොඩක් වැදගත් වෙයි කියලා හිතන චූටි වීඩියෝ එකක්. ඉතින් මේක ගොඩක් ටිකට කරන් යන එකක් නෙවෙයි. 5 ස්ටෙප් ස්ටෙප් පහකට වාරු මම ටක් කරලා කියලා දෙන්න යන්නේ. ඉතින් අදමම වලට කියලා දෙන්න යන්නේ YouTube එකට නමක් තෝරගන්නේ කොහොමද කියලා. මේක මගේ අයිඩියා එකක්. මම මගේ අලුත් එක කතා කරලා මම ගොඩක් හිතලා ගත්ත අදහස් ටිකක්. ඉතින් බලන්න ඔයාලට හෙල්ප්ෆුල් වෙයි, ඔයාලට වැදගත් වෙයි කියලා හිතෙනවා නම් මතක් කරලා අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් වැඩි කතා නැතුව ටැග් කරලා අපි video එකට යමු. අංක 1. ඔයා තෝරගන්න නම මොකද්ද? ඔයා තෝරගන්න නම මොකද්ද කියන. ඒක ගොඩක් වැදගත් වෙනවා. මොකද ඔයා මුලින්ම තෝරගන්න නම තමයි ඔයාගේ අවසාන වෙනකම් තියෙන එක. ඉතින් ඒ හින්දා උදට මතක තියාගන්න ඔයා තෝරගන්න නම එක ගොඩක් important. එක brand name එකක් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඔයා දන්න අද මෙතනින් පටන් ගත්තට ඔයාගේ අනාගතේ කොච්චර උසකට ඔයා කොච්චර තැනකට යයිද කියන එක ඔයා පොඩි idea එකක් හදාගන්න හිතින්. සමහර විට ඔයා අද හිතනවා නෑ මම පොඩිවට පටන් ගන්න මට දිනු වෙන්න ඕන වගේ. හැබැයි ඔයා දවසක කියලා ඔයාගේ කියලා brand එකක් company එකක් හදාගන්න ඕන දවසකට සමහරට ඔයා අද තෝරගන්න නම ගැනවා පසුතැවිලි වෙන්න පුළුවන්. අන්න ඒ හින්දා ඔයා දෙපාරක් තුන් පාරක් නෙවෙයි ඔයා ටික දිග කාලයක් අරගෙන ඔයා හොඳට හිතලා බලන්න ඔයා දාගන්න නම ඔයාට කොහොමද ගැලපෙන්නේ කියන එක. 2. ඔයා තෝරගන්න යන නම ඔයාට සුදුසුද නැත්ද? මොකද ඔයා තෝරගන්න නම ඔයා බැරි වෙලා හරි ඔයා තෝරගන්නවා කියන උදාහරණයක් විදිහට ඔයා බලනවා YouTube එකේ ගොඩක්ම views ගිහින් තියෙන කොමීඩියන් වැඩවලට, කියන්නේ විහිළු කරන කට්ටියට තමයි තියෙන්නේ කියලා ඔයා channel එකක් හදාගන්නවා. ඔයා කම්මැලිය කියලා channel එකක් හදාගන්නවා. උදාහරණයක් විදිහට ගන්න. ඔයා කම්මැලිය කියලා channel එකක් හදාගන්නවා. ඊට පස්සේ ඔයා දාන වීඩියෝ ආ කොමඩි වීඩියෝ හදනවා. ඒක ඔයාට ගැළපෙනවද? ඔයාට ඒ කම්මැලිය කියන නමත් එක්ක ඉස්සරහට යනකොට ඔයාට ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද? ප්‍රශ්නයක් වුණොත් ඔයා කොහොමද ඒක මේන්ටේන් කරන්නේ? සමහරවිට ඔයා ලොකු තැනක් වෙන්නද? ඔයා ලොකු තැනක ජොබ් එකක් කරන කෙනෙක් වෙන්නද? ඔයාට දෙමව්පියෝ ඔයාගේ ළමයි ඉන්නවනම් ඉතින් මේගොල්ලෝ ඔයාගේ channel එකේ ඔයාගේ නමත් එක්ක කොහොමද ගැලපෙන්නේ? සමහර විට ඔයා ලොකු තැනක ජොබ් එකක් කරන කෙනෙක් වෙන්නද? ඔයා කොමීඩියන් වැඩ කරන්න පටන් ගත්තොත් එහෙම ඔයා ඒ තැන ඉඳලා අර තැනට මාරු වෙනකොට ඔයාගේ family life එක damage වෙන්න බෑ. උදාහරණයක් විදිහට රැට්ටා, ඇක්ටරයා, ජනප්‍රියයි, වස්ති. ඉතින් මේවා මේගොල්ලොන්ට කිසි ගැටලුවක් නැතුව යන්න පුළුවන් ඕනි තැනක කියනකොට මෙයාලගේ රියක්ෂන් එක, මෙයාලා ලැජ්ජාසහගත වෙන්නේ නැතිකම, ඔයා පාරේ යනකොට ආගේ ෆැමිලි එකත් එක්ක ඔයාට කතා කරනවා කම්මැලිය කියලා. ඉතින් ඔයාට කොහොමද හිතෙන්නේ? ඔයාට ආගෙන ආඩම්බරයක් හිතෙනවද? ඔයාට ආගෙන ලැජ්ජාවක් හිතෙනවද? මෙන්න මේ දේ. සමහරවිට ඔයාගේ ෆැමිලි එක ඔයාත් එක්ක යන්න අකමැති වෙන්නත් පුළුවන් ඔයා තෝරගන්න නම හින්දා. සමහරවිට ඔයා ආර්ථික විදිහට ඉහළට ගියාට ගොඩක් ප්‍රසිද්ධ වුණාට සමහරවිට ඔයාගේ තිබ්බ සතුටු ෆැමිලි එක සමහරවිට ඒක අනිත් පැත්ත හැරෙන්න පුළුවන්. අන්න ඒ හින්දා ඔයා තෝරගන්න නම ඔයාට සුදුසුද නැද්ද කියන එක ගොඩක් වැදගත් වෙනවා. අංක 3. ඔයාට තියෙන හැකියාව සහ දක්ෂතාවය. ඉතින් ඔයා මොකද හිතන්නේ? ඔයාට පුළුවන් නම් ඔයාට පුළුවන් ඔයා ටීවී එකක් හදන විදිහ කියලා දෙන්න. ඔයාට තව විහිළුවක් ඔයා හැකියාවක් තියෙනවා නම් ඉන්න කට්ටිය ටක්කල් ඔයාගේ ළඟට එකතු කරගන්න වගේ කතා කරන විදිහත් එක්ක ඔයාගේ නිර්මාණත්වය ගොඩක් වැදගත් වෙනවා. උදාහරණයක් විදිහට ඔයාට පුළුවන් ඔයා ටීවී එකක් හදන්න දන්න කියන කෙනෙක් නම් ලස්සන කතා කරලා ඉතා කෙටි වීඩියෝ එකක් හදලා ටක්කල් ඔයා ළඟට ගන්න. ඉතින් මේක ඔයා මම හිතන විදිහට ඔයාගේ රැකියාවයි ඔයාගේ දක්ෂතාවයයි දෙක එකතු කරලා කරනවා නම් ඒක ගොඩක් වැදගත් වෙයි කියලා හිතන ඔයාගේ දිග ගමනක් යන්න. අංක 4. මේක පවත්වාගෙන යන්නේ කොහොමද? මේක ඔයා පවත්වාගෙන යනකොට ඔයා වීඩියෝස් දාන්නේ ඔයා සතියකට සැරයක්ද නැත්තම් මාසිකට සැරයක්ද නැත්තම් සතියකට සැරයක්ද දෙසරයක්ද කියන එක ඔයා තීරණය කරන්න ඕනේ. මොකද එකපාරක් වීඩියෝ එකක් බලපු කෙනෙක්ට ඊළඟ පාර වීඩියෝ එක එන්නේ කවද්ද කියන එක මතක් කරන එක ඒක ඔයාගේ වැඩ. අන්න ඒ නිසා
වීඩියෝ හැමදාම දානවද සතියකට සැරයක් දානවද කියන එක ඔයාගේ අතේ තියෙන්නේ. ඉතින් ඒකත් හොඳ පොයින්ට් එකක් වෙනවා ඔයාට views ලා ගන්න. අංක 5 මේක ගොඩක් වැදගත්. ඔයා සතුටින්ද? ඒක චුට්ටක් හිතලා බලන්න. ඔයා මේ හැමදේම කරලා ඔයා වීඩියෝ එකක් හදලා ඔයා නමක් අරගෙන ඔයා නම හදාගෙන ඒ නමත් එක්ක ඔයා සතුටින්ද ජීවත් වෙන්නේ? එහෙම නැත්නම් ඔයා ඒ නමක් හදලා ඔයා පසුතැවිලි වෙනවද? ඔයා මේ ඔක්කොම කරලා වීඩියෝ එකක් දාලා ඉවරලා ඔයා පස්සේ බලනකොට ඔයාට හිතුනොත් එහෙම මේක පොඩ්ඩක් ගැළපෙනවා මදි වගේ මේක මං කරන රස්සාවත් එක්ක සෙට් වෙන්නේ අපරාධ කියලා හිතෙන්නේ නැති තැනට ඔයා වීඩියෝ එකක් හදන්න ඕනේ. ඒකයි මං කියන්නේ ඔයා සතුටින්ද කියලා. ඔයා අද දාන වීඩියෝ එක තව අවුරුදු 10කින් ඔයා කියන ඔයාට ඒ තියෙන සතුට ඒ විදිහටම තියෙන වීඩියෝ එකක් වෙන්න ඕනේ. ඔයා තෝරගන්න නම අන්න ඒ විදිහ නමක් වෙන්න ඕනේ. ඔයාගේ channel එක අන්න ඒ විදිහ දෙයක් වෙන්න ඕනේ. ඉතින් මේ කරුණු ඔක්කොම පොඩ්ඩක් එකතු කරලා ඔයාට නමක් හදාගන්න පුළුවන් නම් ගොඩක් මම මගේ idea එක විතර මම හිතන්නේ ඔයා අද දවස ගැන නෙවෙයි. ඔයා මීට අවුරුදු 10කට පස්සේ ඔයාට කොහොමද වෙන්නේ? මීට අවුරුදු 10කට පස්සේ මගේ channel එක කොහොමද මේ නමත් එක්ක මම සතුටින් යන්න පුළුවන් දෙකද ගමනක් කියන එක ඒක තියෙන්නේ ඔයාගේ අතේ. ඉතින් මං හිතනවා ඔයාට ගොඩක් දේවල් දැනගන්න හම්බ වෙන්නද කියලා මේ වීඩියෝ එකේ. ඉතින් මම පොඩිවට පටන් ගත්ත එක්කෙනෙක් පොඩිවට පටන් ගන්න එක්කෙනෙක්. ඉතින් මේක තමයි මගේ අදහස. ඉතින් ඔයාගේ අදහස මොකද්ද කියලා කමෙන්ට් එකක් දාන්න මතක් කරන්නත් එපා. ඉතින් තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් මතක් කරලා subscribe කරන්න, තව යාළුවෙක්ට බලන්න share කරන්න මතක් කරන්නත් එපා. ඉතින් ඔයාලට හැමෝටම සුබ දවසක් කියවා. Bye-bye.